මුතු අරුසාවේ. තාරුකා කියන්නේ අයෝධ්‍යම නෙමෙයිනේ. නනමි, තාරුකා කියන්නේ අයෝධ්‍යම තමයි. තාරුකාට ආරංචි ඇති නේද මං ගෙනාපු යෝජනා? මොන යෝජනාවද? ඇයි අම්මලා කිව්වේ නැද්ද? නෑ, මට කිව්වේ නෑ. තාරුකා එන්නකො. හරි, අපි මෙහෙම පටන් ගමුකෝ. තාරුකාට කොහෙන් හරි මගුල් යෝජනාවක් ගෙනල්ලා තියෙන. මොනාද මේ මගෙන් අහන්නේ? මට ඇත්ත දැනගන්න ඕනි තාරුකා. මට ඇත්ත කියන්න. මම මේ කිසිම දෙයක් දන්නේ නෑ මිරිල් මහත්තයා. හරි, ඒ කියන්නේ එහෙම දෙයක් නෑ. තාරුකා කාගෙන හරි බලාපොරොත්තුෙන් ඉන්නවද? මට ඔයාට උත්තර දෙන්න බැහැ. මට ඇත්ත කියන්න තාරුකා. ඇයි මෙහෙම මගේ ප්‍රශ්න අහන්නේ? මං තාරුකාගෙන් තාරුකාගේ තාත්තගෙනුත් අහලා ඇව්වා. මං ගැන? තාරුකා පොඩක් කොහොම නවතින්නකෝ. මං කවදාවත් හිතපු නැති දෙයක් මේක. මං හැමදාම හිතපු දෙයක් මේක. මං කැමති වෙව කසාද වගේ. ඔයා කැමතිද නැද්ද? දුවල ඇවිල්ලා ඔයා වල්ල ගන්න. සිින්දු, දැන් ඔයාගේ ෆයිනල් එක්සම් එකත් තියෝරයිනේ. මට අවංකවම කියන්ඩ ඔයා මොනවද කරන්න හිතාගෙනන්නේ? මට රට යන කිසිම උමනාව නෑ තාත්තේ. මම මේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වගේ වැඩ කරනවා. ඔව්, ඔයාගේ තියන්න ක්වලිෆිකේෂන්ස් වල විදියට වාර පුළුවන් හොඳ තැනකට ජොයින් වෙන්න. තැන් කීපයක් ගැන මගේ පොඩි අයිඩිය එකක් තියෙනවා. ඒවට ඇප්ලිකේෂන් සාන්ඩෝ. දැන් අපි කතා කරේ ජොබ් එක ගැනනේ. දැන් මට කියන්න ඔයාගේ අනාගතය ගැන මොන වගේ තීරණයක්ද ගන්න හිතාගෙන ඉන්නේ? මං ජොබ් එකක් කරන් ඉන්න තාත්තේ. එහෙම කියලා කොහොමද? ඔයාත් දැන් මැරි කරන්න ඕනේ. අනේ තාත්තා, අපි ඒ ගැන කතා නොකරමු. ඇයි අපි කතා නොකර ඉන්නේ? ඒ කියනවා තාමත් හිතන්නේ අයෝධ්‍යා ගැනද? අයෝධ්‍යා ගැන මං කොච්චර හිතුවත් දැන් වැඩක් නැහැ නේ තාත්තේ. අන්න හරි පුතා, අපි යාට හොඳ තැනකින් කටයුත්තක් කරලා දෙන්න. මට මැරි කරන්න බෑ තාත්තේ, තේරුම් ගන්නකෝ.
එහමන මට කියන්න මේ කාරණාව ගැන. මොකක්ද? කතරගම ඉන්න අයුද්ධ ගැන. තාත්‍ර කවුද කිවි? කවුරු කිව්වද කියන එක මෙතැන්ට දාල නෑනේ. කතරගම ඉන්න අයුද්ධ නෙමේ තාත්තේ, තාරුක. එලා මෙයා දයෝධිය වගේමලු නේද? යා අයුද්ධ වගේමයි තාත්තේ. එකම පුදුම වැඩක්. තාත දැක්කොත් හිතාගන්නත් බැරිවි. හිතාගන්න බැරි දේවල් මේ ලෝකේ ඕන තරම් සිද්ධ වෙනවා. ඒත් පසින්දු අපි බොහොම බුද්ධිමත්ව වැඩ කරන්න ඕනේ. අපිට නොගැලපෙන කෙනෙක්ව අපේ ජීවිතේට ලං කරගත්තොත් අපි හැමදාම පරාදයි. ඒ පරාජය නිසා අපිට දුක් විඳින්න සිද්ධ වෙනවා. තාරුකා ගැන ඕනට වඩා හිතන්න යන්න. මීට පස්සේ ඔයාගේ අනාගතය ගැන තීරණ ගන්නේ වැඩි හිටියෝ හැටියට අපි. ඒක අපිට බාර දෙන්න. ගෙදර කවුද? ගෙදර කවුද? ගෙදර කවුද සර්? ආ, එහෙමද? එහෙනම් යන්න. තාරුකා. ආ, කවුරුත් නැති ගෙදර මේ ඉන්නේ කවුද? මම කිව්වේ මං ඇරෙන්න වෙන කවුරුත් නැහැ කියලා. එන්න ඇතුළට. නෑ නෑ, මෙහෙම හොඳයි. ශෂින්ගෙන් පණිවිඩයක් ආවද? අක්ක කොළඹට ගිහිල්ලා, මාමලා ගෙදරටත් ගිහිල්ලා. දැන් හාහා පුරා කියලා වැඩට යන්නත් ලෑස්ති. ශෂිනි කොළඹ ගියපු එකෙන් මට තමයි පාළු. ඇයි යන්නේ මේ මං ඉන්නේ? මං ආපහු කොළඹ යන්නේ නැහැ. ඒ අක්කටත් කොළඹ ජොබ් එකක් හම්බුණානේ. මෙහෙත් කවුරුත් නැහනේ. ඉතින් මං ආයි යන්නේ. නෙළුම්, අක්ක මොන හරි කිව්වද මං ගැන? ඔව් ඔව්, මට සේරම විස්තර කිව්වා. අක්ක මට කිව්වා ඔයාව හොඳට බලාගන්නත් කියලා. ඔයා බය වෙන්න එපා. මං කාටවත් මේ විස්තර කියන්නේ නැහැ. කෝල් එකක් ආවොත් මං ඔයාට ඇවිත් කියන්නම්. ඔයාවත් මේ ගමේ ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද? නැත්තං ඉතින් මගේ හිතේ තියෙන දේවල් මං කාට කියන්නද? අපි තේකක් හදමුද? යමු. මුතු වරුසා මට ඇත්ත කියපන්න එන. මං කරපු යෝජනාව ඔබ තාරුකාලයා ගෙදර ගිහිල්ලා කිව්වා. ඇයි එහෙම අහන්නේ? නෑ නෑ, ඔබ එහෙ ගිය බව මං දන්නවා. මං අහන්නේ මගේ යෝජනාව එහෙ කිව්වද කියලා. මට බොරුවක් කියන්න තියෙන හේතුව මොකක්ද? නෑ නෑ බං, දැන් මං වැව්වන්ට ගේනකොට තාරුකාව හම්බුණා. ඉතින් මං ඇහුව තාරුකාගෙන් මං කරපු යෝජනාව ගැන මුකුත් දන්නවද කියලා. ඒක කිසිම දෙයක් දන්නේ නැහැලු. ඉතින් මං කතා කළේ තාරුකා එක්ක නෙවෙයි. මෙරිල් මහත්තයා මට කිව්වේ තාරුකාගේ අම්මත් එක්ක කතා කරන්න කියලා. ඒ වුණාට තාරුකා නොදැන ඉන්න විදියක් නැහැ නේ බං. කවුද දන්නේ කෙල්ලට නොකිව්වද කියලා?
දැන් උඹ කිව්වනේ තාරුකාට කාවද යෝජනා කරලා තියෙනවා කියලා. මං ඒකත් එකකින් ඇහුවා. කෙල්ල කිසිම දෙයක් දන්නේ නෑලු මං. දැන් මෙරිල් මහත්තයා කියන්නේ මං බොරුවක් බේගලයක් කතාරියා කියලාද? කවුද මං එහෙම කියන්නේ? එහෙනම් ඉතින් තමුම ගිහින් අහගන්න එක නැත්තේ. මොකටද කාවවත් යවන්නේ? ගිහින් අහගන්න එකයි ඇත්තේ. මේවා අපිට හොඳ පාඩම්. අනුගේ සීනි කිරන්න යනවට මදයි අහගත්තා. ගදබං උඹට වෙලා තියෙන්නේ මොකද? ඔච්චර ඩෝන් යන්නේ පිටිපස්සෙ වගේ කොන්ත්‍රාත් අරගෙන මෙහෙ එන්න එපා. මෙහෙ එන්න නැතු මම වෙන කොහෙ යන්නද? පිටිපස්සෙ වගේ කොන්ත්‍රාත් මම පාර ගන්නෙ නැහැ. අපිට බං මම මීට පස්සේ පැත්ත පලාතක එන්නේ නැහැ. හෙරුවල් මේ කැමක් නඩුවට යන්න එපා.